නිලා වේලි මොහොද. කතාවට කියනවනේ ගෑනු ළමයි වෙරළට ආවම මොහොත ටිකක් ඡණ්ඩයි කියලා. කොහොම හරි මොකක් හරි හේතුවක් නිසා මොහොත ටිකක් සැරයි. හැබැයි නිල් පාට මොහොදයි නිල් අහසයි එකතු වෙලා මවපු චිත්‍රේ නම් හරිම මනස්කාන්තයි. මෙතනින් බෝට්ටුවකට නැගුණම මිනිත්තු පහකින් පරිවි දූපතට යන්න පුළුවන්. මටත් යන්න තිබුණ නම් හොඳයි. ඒත් වෙලාව මදි. ත්‍රිකුණාමලේ යනවා නම් උණු වතුර නිඳකින් නැවි නැත්තම් ඒක ලොකු වඩුවක්. දැන් මම ඉන්නේ ත්‍රිකුණාමලේ කන්‍යාවි තියෙන ස්වභාවික උණු දියුල් පතලක. ලංකාවේ විවිධ පළාත්වලින් ආපු ලොකු සෙනගක් උණු වතුර ලිං ළඟ මම දැක්කා. ඇහෙනවනේ උණු දියුල් පතලින් නානායගේ හඬ. මම ගමන් කරන වාහනේ ගුවන්විදුලි යන්ත්‍රයේ මොකක් හරි දෝෂයක්. කඩින් කඩ ගැයෙන ගීතයක් ඇහෙනවා. රියදුරු අරුණට ඒකේ තරම් කල්පනාවක් නැහැ. ඒත් මට නම් ඒක හරිම කටෝරයි. වාහනේ ඇතුලේ එහෙම වුණත් පිට දෙහෙම නැහැ. බලන්න දේවල් ඕන තරම් තියෙනවා. කන්‍යාවි ඉඳලා මගේ ගමනාන්තයට තියෙන්නේ කිලෝමීටර් වලින් කිව්වොත් 8ක් විතර. මගේ ගමනාන්තය වෙන්නේ ත්‍රිකුණාමලී කෝනේශ්වරම් කෝවිල. කෝවිලේ තේවාව පටන් අරගෙන පොඩි වාහනයකින් යනවා නම් කෝවිල ආසන්නටම යන්න පුළුවනි. ලොකු වාහනවලට යන්න අවසර නැහැ. කෝවිලට එන වාහන ගාල් කරන්න වෙනම තැනක් තියෙනවා. එතන ඉඳලා කිලෝමීටර 3ක් විතර පයින් යන්න ඕනි. එහෙම බැරි කෙනෙකුට එතන ඉඳලා රුපියල් 150ක වගේ මුදලක් ගෙවලා ත්‍රිරෝද රථයකින් යන්නත් පුළුවනි. පයින් ගමන තමයි හොඳම. නිල් මුහුදු තීරයක් දිගේ ගමන් කරලා ඇතුළු වෙන්නේ ත්‍රිකුණාමලේ කොටුව යුද හමුදා කඳවුරට. ඒ මැද්දෙන් තමයි කොනේශ්වරම් කෝවිලට යන්න තියෙන්නේ. මේ සුදර්ශන් ශර්මා පූජකතුමා. ඉන්දිකාසම් මේ අර දේවාලය අර කීර්තනය තියෙනවානේ, ඒකින් ඉන්දියාවේ ඉඳලා සාමි තුන්දෙනෙක් ඒ ඉඳලා මේ හිතෙන් හිතලා මේ සින්දු කියලා තියෙන්නේ. ඒ කියන්නේ තේවාරම්. ඒ වගේ කොඳ ප්‍රසිද්ධ දේවාලයේ මේ කෝණේශ්වරම් මාළුමියා ලම්බා, අර දෙයියෝගේ නම කෝණේශ්වරම්, ගේන අර අම්ම පතිනේ ඉන්නවනේ මාළුමියා. හරිද? සමේද ඒ ඉන්නේ. ඒ අතුලේ ඉන්නේ ලිංග පොඩි. කෝණේශ්වරම් කෝවිල තියෙන්නේ විශාල කන්දක් මුදුනේ. කෝවිල වටේ මුහුද පිනින්නේ අඩි 80ක් විතර පහළින්. ඒක ටිකක් හිතට බය ගිනවත් තමයි. ඒත් හරිම චමත්කාරයක් මතු කරනවා. ඒ කාලේ මෙතන ස්වභාවික වරායක් තිබුණා කියලාත් කියවෙනවනේ. කෝවිලේ වටේම ගල් තලා පිහිටලා තියෙනවා. ඒව උඩ ගස් හැදිලා තියෙන එක ඇත්තටම පුදුමයි. ඒ එක ගහක් පුරාම පුංචි පුංචි තොටිලි එල්ලලා. දරුවන් බලාපොරොත්තුෙන් මේ ගහේ තොටිල්ලක් ගැට ගැහුවම ඒ කාන්තාවට දරුවෙක් ලැබෙනවා. සකුන්තලාගේ ගම යාපනේ. ඇය මට හමු වුණේ කෝවිලට පිවිසෙන තැනම දකුණු පැත්තේ තියෙන රාවණා කැපුම ළඟදී. ඒ ගැන කිව්වේ නැහැනේ. ශර්ම පූජකතුමාගෙන් අහලා දැනගන්න පුළුවනි. කෝනේශ්වරම් කෝවිල කියන්නේ ඊට කලින් ඒ කාලේ ඉතිහාසයේ ඒ කාලේ තිබිච්ච දේවාල මේ අර මුදට යට වුණා. ඊට පස්සේ අලුතම අර දේවාල හදලා තිනවා. ඒ දේවාලයෙන් විශේෂිතයක් අපි වෙනම දකිනවා. ඒ ඉඳ ඒ කෝනේශ්වරම් දේවාලට අපි යනවා. හොඳ ස්ථාන කියලා කියන්න ඕන කියන්නේ අපේ පළවෙනි දේවස්ථාන ඇවිල්ලා කෝනේශ්වරම් තමයි. කලින් කිව්වනේ රාවණා කැපුමක් ගැන. ඒ කියන්නේ අර ඉස්සර කාලේ අර මේ දේවාල බදින්ට ගල් කපලා තියෙන්නේ. හරිද? කපලා ඒකින් ඕල කපලා තියෙන්නේ. ඒකින් කපන්න බැරි වුණා. හරිද? අප කියන්නේ අප පුළුවන්කරි ඒක අපිට ආසාවක් තිබ්බොත් ඒක හරියන්න ඕනගේ ගල් හරියට දාන්න ඕන. හරිද? ඒ රාවණට කපන්න බැරි වුණා. අප ආස එයාගේ ආස හරියුනේ. පූජකතුමා කියන විදිහට රාවණ රජතුමා හිතුවක්කාර විදිහට දෙවියන්ගේ අකමැත්ත මත මේ ගල දෙකඩ කළාලු. ඉතින් රාවණා රජතුමාට කෝවිලට යන්න අවසර ලැබිලා නැහැ. කෝවිල ඇතුළේ ඒතරම් විශාල නැහැ. ඒත් හරිම නිස්කලංකයි, පිරිසිදුයි, පිළිවෙලයි. මේ කෝවිලේ වැඩ ඉන්නේ ශිව දෙවියෝ.
කෝවිල තියෙන්නේ කඳු මුදුනි කියලා කිව්වනේ. ඒ නිසා කෝවිලේ කොබුරාමිය ගොඩාක් උසට දිස් වෙනවා. මලර්මදි කෝවිලට එන්න කලින් පාස් හොදනවා. එහෙම නැතුව කෝවිල ඇතුළට යන්නේ සුදුසු නෑ. මතකනේ කලින් කියපු තොටිලි ඉල්ලපු ගහ? මලර්මදි මඩකල්ලපු ඉඳලා ඇවිල්ලා තිබුණේ ඒ ගහේ තොටිල්ලක් කෙල්ලන්න. මං මේ දේවාලයට ඇවිල්ලා ඉන්නේ මට අවුරුදු ගාන බබාලත් නෑ. ඒ හින්දා මට මේ ගමේ මිනිස්සු කිව්වා මේ දෙයියාට ඇවිල්ලා තොටිලක් බැඳා නම් ඒකට මේ බබා හම්බෙනවා කියලා කිව්වා. ඒ හින්දා තමයි අර ඒකි මට ආසාව ඉඳලා ඒක මං හරියනවා කියලා මගේ හිතට දෙනුණා. ඒ හින්දා තමයි මං මේ ඇවිල්ලා මෙතන මේ දේවාලය දෙයියා ළඟ ඉඳලා මං මේ තොටිලක් බැඳලා තියන්නේ. හවස 7:30 පූජාව ආරම්භ කරන්න යන්නේ. හැමෝම කලබලයි. තමන්ගේ හිතේ තියෙන දේවල් දෙවියන්ට කියන්න හැමෝටම තියෙන ලොකු හදිස්සියක්. ගණින්න බැරි තරම් සෙනග. මම කෝවිල් බිමෙන් එළියට ආවේ හරිම අසීරුවෙන්. ආපහු යන්න මට වෙලාව හරි. මං කෝවිල් බිමින් පිටත් වෙලා එනකොට නිලාවෙලි මුහුදට හඳ පායලා තිබුණා. ඒ රළ බිඳුමත් ගොඩාක් ඈතට යනකල් මට ඇහුණා.